අයිපවන් දිනපතා විකාශය වන ලංකාවේකම සහ ප්‍රථම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය බෞද්ධහාරූපවාහිනී සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශය සමගින් මම කවිෂ් කපේසිංහ. ප්‍රථමයේ නවධානය පුවත් සිරස්තල වෙතට. දිවයිනයේ විවිධ ප්‍රදේශවල පවතින පොසොන් අසිරිය. මාතලේ විජය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය මගින් සංවිධාන කළ අන්තර්පාඨශාලීය පොසොන් සැඳහැගී තරගාවලිය. මහනාහිමි සුරතින් සසුනට පිදුණු නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනව සංඝාවාස ගොඩනැගිල්ල. මාතලේ කොටුවේ කෙතර සුධර්මෝදය විහාරස්ථානයේ පින්කම් මාලාව. පොසන් පොහොය දිනය නිමාවට පත් වූවත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් සංවිධානය කරන පින්කම් රැසක් තවමත් ක්‍රියාත්මක වෙනවා. සීමා සහිත මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය මගින් සංවිධානය කළ පොසොන් පෙරහර පොසොන් පොහොය දිනයේදී මහනුවර නගරය පුරා වීථි සංචාරය කෙරුණා. විචිත්‍රවත් සංස්කෘතික අංග රැසකින් අලංකාරවත් වීථි භූමියෙන් පෙරහර පැවැත්වුණේ 30 වැනි වරටයි. පොසොන් පොහොය දිනයේදී අම්බලංගොඩ පින්නදුව මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් සැදැහැවතුන්ගේ වන්දනාව උදෙසා නිරාවරණය කෙරුණා. මෙම අභිනව මිහිඳු මහරහත් ප්‍රතිමා වහන්සේ සම්බුදු සසුනට පූජා කෙරුණේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සිරිසද්දම්ම යුක්තික මාතර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය අම්බලංගොඩ සුධර්ම අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පුණ්‍යවන්ත සුරතින්. මීරිගම අංක 1 සහ අංක 2 ශාසනාරක්ෂක බලමණ්ඩල මගින් සංවිධානය කරන මිහිරිපුර පොසොන් උදානය මේ දිනවල පැවැත්වෙන්නේ මීරිගම නගරයේ කේන්ද්‍ර කර ගනිමින්. පොසොන් තොරණ, පොසොන් කූඩු ආදියෙන් අලංකාරවත් වූ මෙම පොසොන් කලාපය නැරඹීම සඳහා ජනතාව විශාල පිරිසක් පැමිණ සිටියා. මේ අතර සීමා සහිත මහනුවර වෛශාක්‍ය දාන සංග්‍රහ සමිතිය මගින් පොසොන් පොහොය දිනය නිමිත්තෙන් වේලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඉකුත් දිනක පැවැත්වුණු මෙම ජනසත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ ආර්ථික දුෂ්කරතා නිසා පීඩාවට පත් මහනුවර ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින්. රත්මලාන ශ්‍රී රතනාරාම විහාරස්ථ රතනපාල දහම්පාසල මගින් සංවිධානය කළ පොසොන් සැදැහැගී ප්‍රසංගය පොසොන් පොහොදා එම විහාරස්ථානයේදී පැවැත්වුණා. විහාරාධිපති පූජ්‍යපාද සූරියකුඩ සිරිධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි මෙම සැදැහැගී සරණිය සංවිධානය කර තිබුණේ.
හෝමාගම ගොඩගම ගොඩගමගේවත්ත සුහද සුභසාධක සංගමය මගින් සංවිධානය කළ පොසුන් සැඳහැගී සරණිය ඊයේ දිනේදී පැවැත්වුණා. මෙම සැඳහැගී සරණිය නැරඹීම සඳහා ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් පැමිණ සිටියා. නිට්ටපුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සංඝාවාසය සංඝ සතුකර පූජා කිරීම ඉකුද්දා සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ වැඩම වීමෙන්. රුපියල් මිලියන 40ක පමණ වියදමක් දරා මෙම සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට කලක පටන් පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් මෙම අභිනව ගොඩනැගිල්ල ඉදිකෙරුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජනීය මකුලෑවේ විමල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් මෙම අභිනව ගොඩනැගිල්ල විවෘත කළ අතර විහාරාධිපති පූජ්‍යපාද රඩුවේ සමිතාලංකාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය පරිදි මෙය ඉදිකර තිබෙනවා. ඒ ව්‍යාපාරික නිහල් සෝමශ්‍රී මහතාගේ සහ නන්දා පතිරාජ මහත්මියගේ පූර්ණ තන පරිත්‍යාගයෙන්. ඉන් අනතුරුව වැඩම කර සිටි පූජනීය මහා සංඝරත්නයේ උදෙසා විශේෂ සංඝගත දක්ෂිණාවක්ද පිරිනැඹූ අතර රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. අභිනවයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයට පත් බණ්ඩාරවෙල නෙළුව ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරවාසී පූජ්‍යපාද කාටවෙල ධම්මරන්සී ස්වාමින් වහන්සේ පිළිගැනීමේ උළෙලක් ඉක් දිනක එම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ඉකුත් දිනක අම්බලංකොඩ දොඩන්දුව ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථ සීමා මාලකයේදී පැවති ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සද්දම්ම යුක්තික පාර්ශවයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයට පත් නෙළුව ශ්‍රී බෝධිරාජාරාම විහාරවාසී පූජ්‍යපාද කහටවිල ධම්මරන්සේ ස්වාමින් වහන්සේ ඉමහත් ගෞරවයෙන් යුතුව මෙහිදී පිළිගනු ලැබුවේ විහාරස්ථ දායක සුපින්වතුන් විසින්. අභිනවයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයට පත් ස්වාමින් වහන්සේ විහාරස්ථ බුද්ධ ප්‍රතිමා වහන්සේට පුෂ්ප පූජාවන් සිදුකොට තෙරුවනේ ආශිර්වාදය ලබාගත්තේ ඉන් අනතුරුවයි. උඩරට අමරපුර මහානිකායේ විදුරුපොළ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද අඹේගොඩ පුණ්‍යරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙම උත්සව සභාවේ මූලාසනස්ථව කටයුතු කළා. මෙම පුණ්‍යෝත්සවය සංවිධානය කර තිබුණේ බණ්ඩාරවෙල නෙළුව ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කරකස්සාරේ රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි. ප්‍රාදේශීය මහා සංඝරත්නයේ ප්‍රමුඛව පුණ්‍යකාමී සදහැවතුම් පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. මාතලේ විජය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කළ අන්තර් පාඨශාලීය පොසොන් සැදැහැකී තරගාවලිය ඊයේ මාතලේ එඩ්වර්ඩ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනර් ජෙනරාල් වික්‍රම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම අපි දන්නවා අද
වසර 137ක අභිමානවත් ඉතිහාසයක් ඇති ඕල්කට් පාසලක් වන මාතලේ විජයවිද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය මගින් ලාංකීය බොදු සැදැහැගී නිර්මාණයන් අනාගත දරු පරපුරට දායාද කිරීමේ උත්තුංග අරමුණ පෙරදැරිව මෙම අන්තර් පාඩශාලීය සැදැහැගී තරගාවලිය සංවිධානය කර තිබුණා. මාතලේ විජයවිද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වන යුද හමුදාපති විකුම් ලියනගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම සැදැහැගී සරණිය සමගින් එක්ව සිටියා. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා මාතලේ විජයවිද්‍යාලයට නිසිනායකත්වයේ සපයන වත්මන් විදුහල්පති රජිත තීක්ෂණ මහතා සහ මෙම සැදැහැගී තරගාවලිය සංවිධානය කිරීමේදී කැපවී ක්‍රියා කළ මාතලේ විජයවිද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් බුද්ධාලම්බන ප්‍රීතිය දනවන බොදුගීත සමුච්චයකින් අලංකාරවත් වූ මෙම සැදැහැගී සරණිය සමගින් එක්ව සිටියා. ජාතික මට්ටමේ ප්‍රධානතම පාසල් බෞද්ධ සැදැහැගී තරගාවලියක් වන මෙම තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු කළේ ලාංකීය ගීතා ශ්‍රේෂ්ඨයට අනුපමේය මෙහෙවරක් ඉටු කරන ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වර්ඩ් ජයකුඩි මහතා සහ ප්‍රවීණ ගායන ශිල්පිනි සංගීත් නිපුන් චම්පා කල්හාරි මහත්මිය විසින්. මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් 12ක් අතර පැවති මෙම අන්තර් පාඩශාලීය සැදැහැගී තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයි. මාතලේ දිස්ත්‍රික්කයේ කීර්තිමත් විදුපියසක් වන මාතලේ විජයවිද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ මෙම අන්තර් පාඨශාලීය සැදැහැගී තරගාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට හැකිවීම පිළිබඳ ජාතියේ බුදුනාලිකාව වන බෞද්ධ මාධ්‍ය ජාලයේ අපටද ඇත්තේ අනතිමානී සතුටක්. මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය පසුගියදා සම්බුදු සසුනට පූජා කෙරුණු අතර ඊට සමගාමීව ධර්මදේශනා මාලාවක් ඇතුළු පින්කම් රැසක් මේ දිනවල එම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය සම්බුදු සසුනට පූජා කරමින් ඇරඹුණු පින්කම් මාලාවේ තවත් ධර්ම දේශනා දිත්වයක් පැවැත්වුණේ අස්කිර විහාර පාර්ශවයේ මාතලේ මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කොස්කොල්ලේ සීලරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහ පූජ්‍යපාද නෙළුවක්කන්දේ ඥානානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන්. මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගා ගන්න, ජීවිත හරි ගස්ස ගන්න. එහෙම බැලුවාම බුදු බණ සෑම මිනිස්සෙකුටම අවශ්‍යයි. මීට සමගාමීව කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථ ශ්‍රී විමල සාරදාම් පාසලේ අධ්‍යාපනය ලබන සිසුද්දරු දෙරියන්ගේ බොදු හැඟීම් අවදි කරමින් සංවිධානය කළ සැඳැහැගී සරණිය පැවැත්වුණේ පොසොන් පොහොය දිනේදී. සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ මාතලේ මහදිසාවේ ප්‍රධාන සංඝනායක මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරයේ ඇතුළු සිව් මහා විහාරාධිපති පූජ්‍යපාද මහලකොටුවේ විමලධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත්තේ. එළඹෙන ජූනි 26 වැනිදා දක්වා පූජ්‍යපාද පදලංගල ධම්මදේව පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන යන ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ධර්මදේශනා පිළිවෙලින් පැවැත්වෙන අතර 27 වැනිදා රාත්‍රියේ සරුරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් සහ 28 වැනිදා උදැස්සන සංඝගත දක්ෂිණාවක්ද මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පුවතත් සමගින් බෞද්ධ රූපවාහිනී සුසන්තේෂ අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ද බුඩිස්ට ටීවී YouTube නාලිකාව ඔස්සේත් ද බුඩිස්ට ටීවී Facebook පිටුව ඔස්සේත් ඔබට අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් නැරඹිය හැකි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්.
තෙරුවන් සරණයි.